ගරු සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතුමාගේ නිවාස සංවර්ධන වැඩසටහනෙන් නිවාස නොමැති අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් මේ කරන විශිෂ්ට වූ මෙහෙවර මම ඉතාමත් අගය කරනවා. එතුමා මේ ආණ්ඩුව තුල සිටින දක්ෂ ඇමතිවරයෙක්, අවංක ඇමතිවරයෙක්. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දේශපාලනයේ දූෂිතෙක් නොවේ, හොරෙක් නෙවෙයි. ඒ සහතිකේ මට දෙන්න පුළුවන්. මේ රටේ සියලුම ජනාධිපතිවරුන්ගේ කාල සීමාවල් ගත්තාම මගේ කාල සීමාව තමයි ආණ්ඩුවේ තුවක්කුවක්. මේ රටේ කිසිම පුරවැසියෙකුට පත්තු වෙච්ච නැති ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මම උන්වහන්සේලාට කියනවා. රටේ ජනාධිපතිට, රටේ අගමැතිට, රටේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තිත්ත ගුණහරපෙන් බයින්න පුළුවන් නිදහස උත්මන් දීලා තියෙනවා. යහපත් සමාජයක් ගොඩනගන්නේ නිදහස දුන්නේ. ආණ්ඩුවක් විදිහට එදා ආණ්ඩුව ගන්නකොට ජාත්‍යන්තරයට වෙවුලන රටක් මේ රට. ජාත්‍යන්තර බලවේග නිසා පීඩාවට පත් වෙලා, තර්ජනයට පත් වෙලා මහා භීෂණයක් රට තුළ අන්තර්ජාතික වශයෙන්ුත් ඇති කරලා තිබුණා. ජාතික වශයෙන්ුත් රට තුළ මහා භීෂණයක් තිබුණා. මිනිසුන්ට නිදහසේ බියෙන් සැකෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සතුටින් ඉන්න පුළුවන් රටක් ගොඩ නැගුවා මම. ඒ නිසා අපි මේ රට ඉස්සරහට ගෙනියන්න අපිට තිබෙන අද අභියෝග අපි තේරුම් ගන්නට ඕන. රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක්, රටට ගැළපෙන දේශපාලන ක්‍රමයක්, රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ට යහපත්ව ජීවත් වෙන්න ක්‍රමයක්, වටපිටාවක්, ඒ සියල්ලයි හැදෙන්නට ඕන. ගමේ පන්සලේ හාමුදුරුවෝ බණ කියලා හදනවා වගේම එක පැත්තකින් රටක් හදන්න තද නීති රීති තියෙන්නට ඕන. ඉදිරි ජනාධිපති ඡන්දයට මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් මේ රටේ මත්කුඩු ජාවාරම් මත්ද්‍රව්‍ය විනාශ කරන්න තමන් පියවර ගන්නවයි කියන එක ජනතාවට ප්‍රතිඥාවක් දෙන්න ඕන පැහැදිලිවම. ඒ විතරක් නෙවෙයි හැම අපේක්ෂකයෙක්ම කියන්නට ඕන මරණීය දඬනේ ක්‍රියාත්මක කරනවා මත්කුඩු ජාවාරම්කාරයින්ට විරුද්ධව කියලා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උත්සව සභාව ඇමතුවා. අපේ උදා ගම්මාන වැඩසටහන අපි නිර්මාණය කරලා තිබෙන්නේ මේ රටේ දුක් විඳින ජනතාවට උසස් ජන ජීවිතයක් උදා කරන්න. අපි හැම වෙලාවෙම දකින දෙයක් තමයි කෙතරම් සම්පත් අපේ ආණ්ඩුව සතුව තිබුණත්, අපේ රජය සතුව තිබුණත්, පහුගිය රජයවල් සතුව තිබුණත් අපිට අමතක වෙලා තිබෙනවා මේ රටේ ජාතික ආදායමෙන් සංඛ්‍යාලේඛන දිහා බලනකොට තවමත් 54%ක් ජාතික ආදායම භුක්ති විඳින්නේ මේ රටේ පොහොසත් සුළුතරේ. නමුත් මේ රටේ දුප්පත්ම 20%ට භුක්ති විඳින්න ලැබෙන්නේ ජාතික ආදායමෙන් 4%ක් 5%ක් වැනි බොහොම සොච්චම් ප්‍රමාණයක්. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සාධාරණ ජන සමාජයක් ගොඩනගන්න. ඒ සාධාරණ ජන සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරනවා වගේම ජනතාවගේ ආර්ථික අයිතියත්, සමාජීය අයිතියත් අපි තහවුරු කරන්නට ඕන.